ආයිබෝන් සිලොන් ඇග්‍රි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා පළතුරු කිව්වහම අපේ රටේ ගොඩක් තියෙනවනේ. හැබැයි මේ විශේෂ පළතුර මදේ පළතුර. ඒ වගේම තමයි මේකේ ලෙල්ල ආයුර්වේද වටිනාකමක් තියෙන ඉතාමත් වටිනා කෑම රසවත් කරන්න ගන්න පළතුරක් කිව්වත් එක පැත්තකින් හරි නැත්නම් කෑම රසකාරකයක්. ඒ වගේම තමයි මේක ඉතාමත් ඖෂධ ගුණය අතින් ඉතාමත් ඉහළ ගුණයක් තියෙනවා මෙන්න මේ ලෙල්ල. මදෙත් ඒ වගේ තමයි. හැබැයි මේ ලෙල්ල ඔබ දන්නේ නැති මොකේද කියලා මදේ අපි පළතුරක් වශයෙන් ගන්නවා. ලෙල්ල අපි වේලලා ගන්නවා. ගොරක. ගොරක කියන්නේ අපේ කෑම රස කරන්න අවශ්‍යම කරන දෙයක්. ඔබ දන්නවා අතීතයේ ඉඳලා අපේ කෑම කල් තබා ගන්න අපට සීතකරණයක් තිබුණේ නැහැ. ඒ කාලේ සාමාන්‍ය ලුණු ගොරක ඔන්න ඔය දෙක එකතු වෙලා තමයි අපේ කෑම කල් තියා ගන්න අපේ අත්තල මුත්තල කාලේ ඉඳලා අපේ රටේ පවත්වගෙන ආවේ. ඒ නිසා මේ ගොරකවලට තියෙනවා ඉතාමත් හොඳ තැනක්. මොකද සමහර වෙලාවට හැබැයි මේක නොයෙක් හේතු මත ගොරක ගහක් සමහර අය හදාගන්න ටිකක් අමාරුයි බයයි. මොකද ගොරක ගහ ගොඩක් බය කරලා තියෙනවා. මොකද මේ වගේ දේවල් අර රසකාරක එනකොට අර වගේ දේවල් අපෙන් ඈත් කරන්න උත්සාහ කරනවා. කිසිම දෙයකට බය වෙන්න එපා. ගොරක ගහක් හදාගන්න ඉතාමත් වටිනවා. ඔබ දන්නවා අපේ රටේ කොලෙස්ටරෝල් කියන්නේ, ඒ කියන්නේ මේදය කියන්නේ ආහාර වේලකට හැම තිස්සෙම තියෙන දෙයක්. මෙන්න මේ කොලෙස්ටරෝල් ගතිය, ඒ කියන්නේ මේ මේදය අඩු කරගන්න අපේ කෑම වේලට ගොරක එකතු කරන්න ඉතාමත් පෝෂ්‍යදායක. ඒ වගේම තමයි උදරය අඩු කරගන්නත් මේ ගොරක ඉතාමත් ඉහාල වෙනවා. ඔය නෙරාගිය උදරය අඩු කරගන්න පුළුවන් මේක ගොරක අපි හැම කෑම වේලකටම අවශ්‍ය කරන හැම වේලකටම එකතු කරගත්තොත් ඉතාමත් හොඳයි. පෝෂණීය අතින් ඉහළයි. ඔබ දන්නේ සාමාන්‍ය විටක පරණ ගොරක ගහ කියන්නේ විශාලට හැදුන අපේ වත්තක නැත්නම් ගමක ඔය එක්කෝ පන්සලක් හෝ දේවස්ථානයක ආශ්‍රිතව තමයි ගොරක ගහ කෑදකට වෙන්න හදාගත්තේ. නමුත් ඒ විශාල ගහ වෙනුවට පොඩි ඉඩකඩට ඔබට දකින්න පුළුවන් ද මේ වගේ ගොරක ගහක්. මේ බඳුනක හදලා තියෙන්නේ පොඩි කාලෙම ගෙඩි ලබා ගන්න පුළුවන් විශාල ගොරක ගහක් නෙමෙයි. අපට පුළුවන් පැලයක් බද්ධ කරගත්තොත් මෙන්න මේ වගේ පොඩි ගහක ගොරක පළදාවක් ගන්න. ඉතින් මේ ගොරක ගැන ඔබව දැනුවත් කරා කොහොමද ගොරක බීජ පැලයක් විශේෂයෙන්ම බද්ධ කරලා හදාගන්නේ කියලා. මොකද ගොරකවලත් ප්‍රශ්නයක් තියෙනවා. බීජ පැලයක් හිටෙවුවොත් එහෙම සමහර වෙලාවට 75ක් 80ක් විතර පිරිමි ගස් කියන්නේ, ඒ කියන්නේ මල් පමණක් හටගන්න සාක තමයි තියෙන්නේ. ඒක සාමාන්‍ය ගොරක වල වගේම තමයි අපි දන්නවා මැංගොස්ටින් ඒ වගේම ගඩුගුඩා උගුරැස්ස වගේ දේවල් වලත් ඒ වගේ දේවල් හිටිනවා. විශේෂයෙන්ම ගොරක වල තමයි මෙන්න මේ පිරිමි වීමේ ප්‍රතිශතය ඉහළම මට්ටමක තියෙන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් මතක තියාගන්න හැබැයි ගොරක පැලයක් අපි ගෙවත්තේ බද්ධ කරලා ගන්නවා නම් බද්ධ පැලයක්ම හිටවන්න. මොකද බද්ධ පැලයට අපි අනුජය වශයෙන් ගන්නෙ පළදරන ගහකින්. ඒ නිසා බද්ධ පැලයක් හිටවගත්තොත් අපට ඒ වෙනස කියන්නේ ඒ විදිහට වෙනස් වෙන්නේ නැහැ. අපට ඒ මව් ගහේ සාකයේ විදිහටම පළදාව කෙටි කාලයකදී ලබා ගන්න පුළුවන්. බඳුනක නෙමෙයි බිම ඉඩ තියෙනවා නම් බද්ධ ගොරක පැලයක් හිටවන්න. මොකද බද්ධ ගහක වුණත් වසර දෙකම අරත් තුනක් යනකොට ගොරක පළදාවක් එනවා. සිලොන් ඇග්‍රි අපගේ YouTube channel එකේ නම්බර 47 අපි ගොරක පැලයක් කොහොමද පැල කරලා ඒකට පැලයක් බද්ධ කරලා කොහොමද සාර්ථකව බඳුනක නැත්තම් ගෙවත්තේ වගා කරගන්නේ කියලා ඔබව දැනුවත් කරා. ඒ වීඩියෝ එක බලන්න මෑත වෙනකොට ගොඩක් විශාල ප්‍රමාණයක් මේ වන විටක බලලා තියෙනවා. ඒ අයිට ගොඩක් ගැටලු තිබුණා. සමහර කෙනෙක් ඒවා බද්ධ කරන්න අවශ්‍යද නැත්තම් බීජ පැල අවශ්‍යද. අපි දැන් ඒක කතා කරේ බීජ පැල හොඳ නැහැ. හැබැයි ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් කතා කරා මේ අත්තක් මුල්ලක් දවලා අරගෙන හදන්න පුළුවන්ද කියලා. හරි අපහසුයි. මුල්ලක් දවා ගන්න පුළුවන්. නමුත් ඒ ගහ කල්පවතින්නේ නැහැ. ගොරක පැලේ නම් බද්ධ පැලයක්ම හිටවන්න වඩා සුදුසු අපේ ගෙවත්තට ගොරක බද්ධ පැලයක්. ඊළඟට අපට පුළුවන් ගොරක බීජයක් හොයාගන්න නැත්නම් බීජ පැලයක් හම්බ වුණොත් අපට පුළුවන් මෙන්න මේ වාගේ කඳ. මේක ගොඩක් විශාල කඳක් නේ. මේ ඔබට බලන්න පුළුවන් මෙන්න මේ වාගේ කඳ ඉදදී තමයි බද්ධ කරන්නේ. මේ වාගේ එනකොට අපට මේකට කරන්න පුළුවන් එකම තමයි මේකට කුඤ්ඤ බද්ධයක් තමයි ගහලා තියෙන්නේ. මේ තියෙන බද්ධ පටිය මේ වාගේ අපි පොලිතින් එකක් භාවිත කරලා නැහැ. මෙන්න මේ වාගේ පටියකින් තමයි අර හාල් බෑග් වල පටියකින් අපි අනිත් ඒවා බද්ධ කරනවා වාගේ බද්ධ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම කොළ පිටින් බද්ධ කරන්න මේ වාගේ කොළ 4-5ක් එක බද කරන්න නට්ට පමණක් කුඤ්ඤ බද්ධයට ගහන්න එපා. මොකද අපි අඹ කොළ ඉවත් කරනවා, අලිගැට පෙර කොළ ඉවත් කරනවා. නමුත් ගොරක පැලේක කොළ තියෙන ඒ වගේම තමයි අර ප්‍රොපගේටර් සිස්ටම් එකකට වහලා දාන්න. ඔබට බලන්න පුළුවන් අපේ වීඩියෝ එක. ඒ විදිහට බද්ධ කරගන්න. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් බද්ධ කරලා තව කරන වැරදි වැඩක් තමයි ඒක පොඩි අතපසු සමහරව කරනවා. මේ වගේ පැලවෙච්ච ගමම මෙන්න මේ පටිය ලේහනවා. ගොරකවල විශේෂයෙන් ඒ වාගේ පටිය ලේහන්න එපා. ගොරකවල පටිය ලේවුවොත් පොඩි එක තැනක අල්ලලා තිබුණත් දළු දාලා එනවා. නමුත් සම්පූර්ණ මේක අල්ලලා නැහැ. ටික කාලයක් යනකම් මේ පටිය තියලා මේක ගොඩක් මහත් වෙලා තව දළු ටිකක් ආවට පස්සේ තමයි මෙන්න මේ පටිය ලේහන්න ඕන ටික කාලයක් තියලා.
මොකද ගොරක ඉක්මනින් අර බද්දේ ගැලවෙන්න බලන නිසා. මොකද පැලවෙලා තිබිලත් ඉක්මනින් ගැලවෙන නිසා ටික කාලයක් හොඳට පොත්ත හයි වෙනකන් බද්ද ගොරක පැලේක පටිය ගලවන්නත් එපා. ඔබට බද්ද කරගන්න අපහසු නම් වෙළඳපළේ පැල තවාණකින් කොතනින් හරි ඔබට ගොරක බද්ද පැලයක් මිල දීලා ගන්න පුළුවන්. අර ගන්න පැලේ ඔබ මෙන්න මේ වාගේ බඳුරක හිටවන්න කළු පාට බඳුරක් විශේෂයෙන්ම හොඳයි මැටි බඳුන් වල වාගේ දාන්න එපා. ඔබට බලන්න පුළුවන් මෙන්න මේ මේ ප්‍රමාණයට වාගේ ගල් දාලා මතු පිටපස් වැලි කර දහයිය කොම්පෝස්ට් පොල්ලෙලි කැලි වාගේ සම සම වරගෙන මෙන්න මේක පැලේ හදා ගන්න පුළුවන්. කිසි අපහසුයක් නැහැ. ලෙඩ රෝග ගොඩක් අඩුයි. නමුත් ගොරක වලටත් බලන්න පිටි මකුණාගේ ප්‍රශ්නය සහ කොරපුතු කෘමියාගේ ප්‍රශ්නය එන්න බලන්න. මොකද මේක අඳුරු සහිත ගතියක් එන නිසා. හැබැයි බද්ද ගහක ඒ වගේ හිටින්නේ නැහැ. නමුත් ඒවා අස්සෙන් බලන්න කොරපුතු කෘමින් එහෙම ඉන්නව නම් ඉවත් කරන්න. පිටි මකුණෝ ඉන්නව නම් ඉවත් කරන්න. ওই ටික තමයි තියෙන්නේ. වෙන රෝග ගොඩක් අඩුයි ගොරක වලට. හැබැයි ඒ වගේම තමයි ගොඩාක් සූර්යා ලෝකයේ අවශ්‍ය නැහැ. සාමාන්‍ය සෙවන සහිත ස්ථානයකත් ගොරක පැලයක් හදා ගන්න පුළුවන්. බඳුනක වගා කරගත්තොත් ඔබට ඔබේ ඉඩකඩ සීමිතනම් ඔබට පුළුවන් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. මීට වඩා ගොඩක් හැදෙන ගස් තියෙනවා. මේ වෙලාවේ තියෙන ගෙඩියක් තමයි අපි ඔබට මේ පෙන්වන්න දැනුවත් කරේ. ඒ නිසා ඔබේ ගෙවත්තේ ගොරක පැලයක් හදා ගන්න ඔබට පහසුවෙන් හොඳයි. මොකද හැමෝටම අවශ්‍ය වෙනවා. මොකද පොඩි ළමයි පවාද ගොරක ගහක් අඳුරන්නේ නැහැ. ඒ නිසා එයාලටත් හොඳයි මෙන්න මේ වගේ ගොරක ගහක් හදලා අපේ අනාගතය වෙනුවෙන් ඔතන හරි පැලයක් හිටවන්න ඉඩකඩක් තියෙනවා නම් ඔබට බිම හදන්න පුළුවන්. නැත්නම් බඳුනක වගා කරන්න ගොරක පැලයක්. එසේනම් ඔබ ගොරක පැලයක් හිටව ගන්න අදහස් කරනවා නම් සිලෝන් ඇග්‍රි අපගේ YouTube නාලිකාවේ 47 වෙනි වීඩියෝ එක නරඹන්න ඔබට පුළුවන් පැලේ નિවරදිව හදාගෙන ඵලදාව එන තෙක්ම ඒ ගැන විස්තර දැනගන්න. ඒ වගේම තමයි සිලෝන් ඇග්‍රි අපගේ YouTube නාලිකාව සමග ඔබ එකතු වෙලා මේ වගේ වැඩි ඔබට දැනුමක් ලබා ගන්න නම් අපේ channel එක subscribe කරන්න ඔබට අපි දමන වීඩියෝ ඒ සැනින්ම නරඹන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ නිවසේට ඔබට අවශ්‍ය කරන පැල ඔබේ නිවසේටම ගෙන්න ගන්න අවශ්‍ය නම් ඔබට පුළුවන් www.ceylonagri.lk කියන වෙබ් අඩවියට පිවිසලා ඔබට අවශ්‍ය කරන පැල ඔබේ නිවසේටම ගෙන්වා ගන්න. ඔබට සුබ දවසක්.